අපේ ඊළඟ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන ඉගෙනුම් ඵලය. එතකොට මගේ මේ 36 වෙනි වීඩියෝ එක ඒකකයේ 3 යටතේ පරිණාමීය සජීවීන්ගේ විවිධත්වය. එතකොට ඒකේ 18 වෙනි පිටුවේ තියෙනවා ඊළඟ බිම්පතරතිට මං ගියොත් දෙබඳුන් සුචිභාවිතින් දෙන්නද ජීවීන් වර්ගීකරණය කරයි. එතකොට දෙබඳුන් සුචිය කියන්නේ මොකද්ද? යම් ලක්ෂණයක් ඇති නැති බව සලකා. එතකර දෙකට බෙදුණු යම් ලක්ෂණයක් අපි ඇත නැත. අන්න ඒ වගේ සුචියක් තමයි යතුරුක් තමයි අපි දෙබඳුන් සුචිය කියන්නේ මේක કૃතිම සුචි. ඇත්තරම કૃතිම වර්ගීකරණයට තමයි දෙබඳුන් සුචි ඇතුළත් වෙන්නේ මේව કૃතිම මේ සුචි. එතකොට එහෙනම් ජීවීන් හඳුනා ගැනීමට කාණ්ඩ කිරීමට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් මේ යතුරුක් තමයි දෙබඳුන් සුචි කියලා කියන්නේ. එතකොට මෙහිදී පරිණාමික බන්ධුතා ප්‍රයෝගී කරගන්නේ නැහැ. එතකොට පරිණාමික බන්ධුතා ප්‍රයෝගී කරගන්නේ නැතුව ජීවීන් හඳුනා ගැනීමට ඒ වගේම කාණ්ඩ කරන්න භාවිතා කරන සුචි වලට කියනවා අපි දෙබඳුන් සුචි. මේවා ඉතින් કૃතිම සුචි. ඒතර ඕගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ 85 වෙනි පිටුවේ තියෙනවා බොහොම සරල එකක්. ඉස්සෙල්ලා සත්තු ටිකක් දීලා තියෙනවා කාවා, සමනලයා, ගෙමැස්සා, කුරුමිනියා. එතකොට අපි දන්නවා ওই සතුන් හතර දෙනාම කෘමීන් කියන කොටසට තමයි ඇතුළත් වෙන්නේ. කාව කියන්නේ පියාපත් නැති කට්ටිය. අනිත් තුන් දෙනා පියාපත් තියෙන කට්ටිය. ඒනුත් ගෙමැස්සට තියෙන පියාපත් යුගලයි ඌර පියාපත් යුගල විතරයි තියෙන්නේ. අපර පියාපත් යුගල අවශිෂ්ට වෙලා සමනලයට පියාපත් යුගල් දෙකක් තියෙනවා. ඌර පියාපතයි අපර පියාපතයි කියලා පියාපත් යුගල් දෙකක් තියෙනවා. කුරුමිනියටත් පියාපත් යුගල් දෙකක් තියෙනවා. එතකොට දැන් මෙතන ඔයගොල්ලෝ රිසෝස් බුක් එක ගන්න. එතෙන්දි බෙදලා තියෙනවා මොකද්ද මේ සත්තු තුන අපි දීලා තියෙන මහතර දීලා තියෙන්නේ මොකද්ද? කාවා, සමනලයා, ඊළඟට ගෙමැස්සා, ඊළඟට කුරුමිනියා. බොහොම සරල එකක් තියලා තියෙනවා ඊටක බෙදා ගන්න කියලා. එතකොට අපි ගත්තොත් දැන් මෙතන ඔන්න මෙහෙම අපි එක කියලා දාලා මෙතන ඕනනම් අපිට AB දාන්න පුළුවන්. මේක බෙදලා තියෙනවා පියාපත් සහිත පියාපත් රහිත. මං කිව්වා යම් කිසි ලක්ෂණයක් ඇති නැති බව සලකා තමයි මේක කරන්නේ. එතකොට දැන් පියාපත් රහිත එක්කෙන අපිට තවත් මෙතන නෑ. අපි දැම්ම කාවයි කියලා. කාවා. එතකොට මෙතන අපිට මෙහෙම A B C D කියලා දාලා දුන්න නම් අපිට කියන්න පුළුවන් කාවා ඔන්න A එක ඉවරයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා සමනලය, ගෙමැස්සයි, කුරුමිනියයි. ඒගොල්ල බලගෙන බලන්න අපි යන්න ඕන දැන් දෙවෙනි අංකයට යන්න ඕන. එහෙනම් ඔන්න දෙකට ආවා. අපි දෙකට ආව දෙකෙත් අපි AB කියලා දානවා. එතකොට ඕගොල්ලන්ට තියෙනවා දෙකේ අපිට පියාපත් යුගල් දෙකක් සහිත. පියාපත් යුගල් දෙකක් සහිත. පියාපත් යුගල් දෙකක් සහිත. පියාපත් රහිත A. එතකොට පියාපත් යුගල් දෙකක් සහිත. ඊළඟට තියෙනවා පියාපත් යුගල් දෙකක් සහිත. දෙකක් සහිත. එතකොට පියාපත් යුගල් දෙකක් රහිත. එතකොට දෙකක් රහිත තියෙන්නේ කවුද? ඒ කියන්නේ එතනම යුගලයි තියෙන්නේ. අපි ගෙමැස්සා. ගෙමැස්සා. එයා එතකොට C. එයා දැන් හරි. එහෙනම් යුගල් දෙකක් තියෙන එකනේ අපි යන්න ඕන කොහාටද? තුනට. තුනට. තුනේ අපි AB කියලා බෙදෙනවා. එතකොට පියාපත් යුගල් දෙකක් තියෙනවා කාටේ? සමනලයටයි කුරුමිනියටයි. කොහොමද අපි 얘 දෙන්න වින් කරගන්නේ? සමනලයාගේ තියෙනවා මෙන්න මෙහෙම. මෙහෙම සුණ්ඩාවක් තියෙනවා උරා බොන්න. එතකොට එහෙනම් අපි ඊළඟට තියෙනවා සුණ්ඩාවක් ඇත. කාටද සුණ්ඩාව තියෙන්නේ? සමනලයාට. එතකොට කුරුමිනියට තියෙන්නේ ඇතරම මෙහෙම හපා කන්න පුළුවන් අදෝහණු තියෙන්නේ. අදෝහණු. එතකොට සුණ්ඩාවක් නැත. ඒ කවුද? කුරුමිනියා. එතකොට දැන් අපි කුරුමිනියා ගෙන ගත්තොත් සුණ්ඩාවක් නැති පියාපත් යුගල් දෙකක් තියෙන පියාපත් සහිත කෘමියෙක්. එතකොට ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඉතින් ඇතරම මෙතන මේ සතාගේ ඉඳලා අපි උඩට අරගෙන මේකට අලුතෙන් කරුණු එකතු කර කර මේක පුළුල් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි දෙබඳුන් සුචියක් කියන්නේ. ඊළඟ එක තව එකක් දීලා තියෙනවා. ඒකත් හරිම ලේසි එකක්. නයා, ගැඩවිලා, ගෙම්බා, සමනලයා, මුහුදු වැනිමනි කියලා එතනත් දීලා තියෙනවා සතුන් 1 2 3 4 5ක් තියෙනවා දැන් එතන. එතන 5ක් තියෙනවා එතන. එතන තියෙන්නේ මොනවද? නයා, ගැඩවිලා, ගෙම්බා, සමනලයා, මුහුදු වැනිමනි. මුහුදු වැනිමනි. එතකොට අපි දැන් දන්නවා දැන් මෙතන දීලා තියෙන ඕගොල්ලොන්ට
අරිය සමමිතික වේ. දේහයේ ඕනම අරයකින් සමාන භාග දෙකකට කපන්න පුළුවන් අරිය සමමිතික සහිත දේහය. අරිය සමමිතික සහිත දේහය. ඒක කාටේ තියෙන්නේ? මූදු වෙනිමිට විතරයි මෙතනින් තියෙන්නේ. එතකොට මේ ඕනම අරයකින් කැපුවොත් සමාන භාග දෙකකට කපන්න පුළුවන්. අරිය සමමිතික වේ කවුද? මූදු වෙනිමනේ. දැන් මෙතන අපිට A B C D E කියලා දැම්මොත් ඔන්න මුහුදු වැනිමනි ඒ කියන්නේ එයා ඉවරයි දැන්. එයා හොයාගෙන අපි ඉවරයි. අපි A B කියලා මෙතන දාමු. එතකොට අරිය සමමිතික නොවේ. එතකොට මේ ටික ඔක්කොම තියෙනවා අපි යනෝ එක දෙකට. එහෙනම් දෙකේ යනෝ දැන් ඔන්න 9යි ගැඩවිලයි ගෙම්බයි සමනලයයි හතර දෙනෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අපිට ගන්න පුළුවන් ඔන්න පාද සහිත පාද රහිත. පාද සහිත පාද රහිත. එතකොට පාද සහිත කියලා ගත්තොත් දැන් පාද සහිත අපි ඒක යනවා දැන් ඒකේ ඉන්න දෙන්නම. ඒ කියන්නේ නයාට පාද නැහැ, ගැඩවිලාට පාද නැහැ, මේ දෙන්නට පාද තියෙනවා. එහෙනම් අපි පාද සහිතකට ගියොත් අපි ඒක යනවා තුනට. අංක තුනට යනවා. අපි තුනට ගිහින් බලනවා පාද සහිත තියෙන්නේ කෙනා. කවුද පාද සහිත ඉන්නේ? ගෙම්බයි සමනලයයි. එතකොට එයයි ගත්තොත් අපි මොකද වෙන්නේ? සමනලය ගත්තොත් පියාපත් සහිත. ඒ සමනලයා. එතකොට ඒ සමනලයා අනිත් එක්කෙන එතකොට පියාපත් රහිත. ඒ කවුද? ගෙම්බා. එහෙනම් අපිට යනවා දැන් ගෙම්බ කියන්නේ පියාපත් රහිත පාද සහිත අරිය සමිතික නොවන සතෙක්. දැන් අපිට මෙතෙන්ට යොදන අංකය මොකද්ද? මෙන්න දෙක A B කියලා අපි ගමුකෝ. මෙතෙන්ට යොදන අංකය මොකද්ද? එහෙනම් 4. අපි 4ට එනවා. හතර දැන් මේ පාද රහිත දෙන්න ඉන්නේ. කවුද පාද රහිත දෙන්නේ? නයයි ගැඩවිලයි. එතන නය අපි දන්නෝ එයාගේ දේහයේ කොරපොතු වලින් වැහිලා තියෙනවා. කොරපොතු වලින් දේහයේ වැසී ඇත. දේහයේ වැසී ඇත. කොරපොතු වලින් දේහයේ වැසී ඇත. එතන කොරපොතු වලින් දේහයේ වැසී ඇත කවුද? නයා. නයා. එතන කොරපොතු වලින් දේහයේ වැසී නැත කියන එක ගත්තාම එන්නේ අපිට ගැඩවිලා. ওই විදිහට අපිට පුළුවන් මොකද්ද? දෙබදුන් ස්විචයක් හදන්න. ඕගොල්ලෝගේ සිලබස් එක මේ මොනවාද? රිසෝස් බුක් එකේ දාලා තියෙන්නේ ඕක. එතන ඕක ප්‍රයෝගී කරගෙන ඕගොල්ලන්ට ඕනම දෙබදුන් ස්විචයක් සතුන්ගේ බාහිර ලක්ෂණ බලලා බාහිර ලක්ෂණ නැති අවස්ථාවට අභ්‍යන්තර ලක්ෂණ හොයලා ඕගොල්ලන්ට දෙබදුන් ස්විචි ඕගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා අපිට ඊළඟ අගිනුම් ඵලය. දිපද නාමකරණ යනුව ජීවීන් නම් කරයි. දිපද නාමකරණය. එතකොට ඒකත් ඕගොල්ලොන්ගේ රිසෝස් බුක් එකේ හොඳටම අපිට විස්තර කරලා තියෙනවා. එතකොට ජීවීන් වර්ගීකරණයේදී කොමන් නේම් පොදු නම් භාවිතා කරාම මොකෝ වෙන්නේ? ඇතර මේවා පලාතෙන් පලාතට ඕවා ඒ ගම්වල භාවිතා කරන භාෂාව අනුව ඒ විදිහට වෙනස් වෙනවා. ඒ නිසා පොදු නම වෙනස් වෙන නිසා මොකෝ වුණේ? කැරොලස් ලිනස් කියන විද්‍යාඥයා ඇත්තටම හැම ජීවියෙකුටම විශේෂයකටම අනන්‍ය වූ පද දෙකකින් යුත් නමක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒක තමයි වුණේ. ඒ කියන්නේ මෙතන ඇයි මෙහෙම අපි යෙදුවේ පොදු නම යොදන එක? ඒක අවුල් සහගතයි. එතකොට භාවිතයේදී ජීවියගේ සත්‍ය ස්වરૂපය කියන්නේ නැහැ. එතකොට දැන් අපි හිතුවෝ ජෙලිෆිෂ් කියන එක නිකන් හිත මාළුවෙක්. ජෙලිෆිෂ් ජල්ලිමේ මාළුවෙක්. ඇතනම ජල්ලිමේ මාළුවෝ නෙමෙයි. එයා ඇතනම අපි දන්නවා මෙහෙම ජෙලිෆිෂ් කියන එක කෙනා මෙහෙම මේ ওই විදිහේ මෙන්න මෙහෙම මොනවද අර මෙඩූසා ආකාරයේ හැඩයක් තියෙන සීලෙන්ට්‍රේටාවෙක් නැත්නම් නිඩාරියාවෙක්. එතන පොකිරිස්ස ගත්තාම පොකිරිස්ස. ඇතර මේක මොකද්ද? ඉස්සෙක් නෙමෙයි. ඇතර මේක පොකිරිස්ස කිව්වහම ඉස්සකින් පොට්ටක් වෙනස් වෙච්ච කියන පොකිරිස්සල කියන්නේ ක්‍රේපිෂ් කියලා. ඒතකොට ඉංග්‍රීසියෙන් අපි ගත්තොත් මාළුවෙක් නෙමෙයි ඉස්සෙකුට මේ ඉස්සෙකුට හැඩරුව තියෙන සතෙක්. පිස් කිව්වට ක්‍රේපිස් කිව්වට පාළුවෙක් නෙවෙයි. එතකොට අපි දන්නවා කාවට කියන්නේ සිල්ලපිස්. ඇයි වුණාට කාව සිල්ලපිස් වුණාට ඇත්තට මෙයා කෘමියෙක්. ඊළඟට තාරකා මාළුවා ස්ටාෆිෂ්. දැන් මේ ඔක්කොම මාළු කියලා තියෙන්නේ පිස් කියලා ස්ටාෆිෂ්. තාරකා මාළුවා කියන්නේ අපි දන්නවා පසකිල්ලෙක්. එතකොට ඒ නිසා හැම නම් භාවිතා කරාම ඇත්තට මේ ඉංග්‍රීසිය පොදු අන්තර්ජාතික නම් ටික තමයි මෙතන දාලා තියෙන්නේ ජෙලිෆිෂ්, ක්‍රේපිස්, සිල්ලපිස්, ස්ටාෆිෂ් ඔක්කොම පිස්ලා. පිස්ලා වුණාට මොකෝ වෙලා තියෙන්නේ? ඇත්තට මේ ඒ නම් පොදු නම් ඇතන මේ භාවිතයෙන් කිසිම ජීවියාගේ ස්වරූපයේ විස්තරයක් වූ මාළුව නෙවෙයි. එතකොට ඒ නිසා ඒ වගේම භාෂාව අනුව ස්ථානය අනුව ඒව වෙනස් වෙනවා. ඒ නිසා මොකෝ වුණේ 1778 කාල සීමාවේ කැරලොස් ලිනියස් විසින්
ජීවී විශේෂ නම් කරන්න මෙන්න මේ දීපද නාමකරණ ක්‍රමය හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඒ නාමකරණය අනුව ජීවීගේ නම කොටස් දෙකකින් යුක්තයි. පළමුව කියවෙන්නේ ඝන නාමය, හෝමෝ කිව්වහම ඝන නාමය. දෙවනුව අදාළ වෙන්නේ ඒ විශේෂට අනන්‍ය වූ ස්පෙසිෆික් නේම් නැත්නම් විශේෂ නාමය නැත්නම් සුළු නාමය. එතකොට සුළු නාමය අනිවාර්යයෙන්ම ඒ ජීවී විශේෂට පමණයි. නමුත් ඝන නාමය වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් හෝමෝ ඉරෙක්ටස් ඍජු මානවය, ඉරෙක්ටස් කියන්නේ මොකද්ද? විශේෂ සුළු නාමය. එතකොට අනිත් එක්කෙන හෝමෝ සේපියන්ස්, හෝමෝ හැබිලිස්. එතකොට මේ තුන්දෙනේ එකිනෙකට වෙනස් වූ මානවයින් තුන්දෙනේ. එතකොට එහෙනම් විශේෂ නාමය නැත්නම් ස්පෙසිෆික් නේම් නැත්නම් සුළු නාමය, එතකොට දෙවනි පදය යම් ජීවි විශේෂයකට අනන්‍යයි. නමුත් ඝන නාමය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ඝන නාමය සාමාන්‍ය නාම පදයක් වන අතර සුළු නාමය ඒ විශේෂයේ විශේෂණ පදයක්. දැන් අපි හිතුවොත් ඝන නාමය හෝමෝ. එතකොට සේපියන්ස් කියන්නේ නැනවත් මානවය, නැනවත් මානය. හෝමෝ ඉරෙක්ටස් කියුවහම ඍජු මානවය. ඒ විදිහට තමයි යන්නේ. එතකොට දැන් ඊළඟට සමීප බඳුදා තියෙන විශේෂ එකම ඝන නාමය දරන නමුත් සුළු නාමය වෙනස් වෙනවා. අපි දන්නවා ඩිප්ටෙරා සිලනිකස්, ඩිප්ටෙරා ග්ලැන්ඩිෆෝරස්. එතකොට ඝන නාමය එකයි, විශේෂ නාමය වෙනස් වෙනවා. එතකොට ඒවයින් ඩිප්ටෙරා ඩිප්ටෙරෝකාපස් කියන්නේ පියාපත් දෙකක් සහිත කියන එක. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඝන නාමයෙන් නාම පදයක් කියවෙනවා. සුළු නාමයෙන් නැත්නම් ටෙරයිබල් නේම් නැත්නම් ස්පෙසිෆික් නේම් විශේෂ නාමයෙන් යම් කිසියේ විශේෂණ පදයක් තමයි කියවෙන්නේ. හෝමෝ සේපියන්ස් කිව්වහම මානවයා, හෝමෝ මොන මානවයාද? බුද්ධිමත් සේපියන්ස්. එතකොට ඔන්න ඔය ටික තමයි දීපද නාමකරණය කියලා කියන්නේ අපි එතන හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ තියෙනවා දීපද නාමකරණයට අණුව. ඇත්තටම ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ, මම ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. අන්තර්ජාතික සංකේත තියෙනවා. ඒක රිසෝස් බුක් එකේ 85 වෙනි පිටුවේ තියෙන, ඔයගොල්ලෝ ඒ ටික බලා ගන්න. ජීවී විශේෂ දෙකටම එකම නාමය තිබිය නොහැකිය. ඒක දන්නුනේ සෑම විශේෂයකම ඝන නාමයක් හා සුළු නාමයක් ඇති අතර මේ නාම දෙකේම එකතුව විශේෂයේ නාමය හෝ විද්‍යාත්මක නාමය වේ. නාමය ලතින් හුරු වචන තියෙන, ලියන්නේ රෝමන් අකුරු වලින්, ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු රෝමන් අකුරු භාවිතයෙන් ලියන්නේ. අතින් ලියනකොට මේ නම් දෙක යටින් වෙන වෙනම ඉරි දෙකක් ගහන්න ඕන. එකකට එක බැගින් මුද්‍රණය කරන විට ඇල අකුරු ඉටලික් වලින් ලියන්න ඕන. අනිවාර්යයෙන්ම මේ නම රෝමන් අකුරු ඉංග්‍රීසි අකුරුෙන් ලියන්නේ. ඝන නාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල්, විශේෂිත නාමය හා අනික් සියලුම අකුරු ඉංග්‍රීසි සිම්පල්. එතකොට විද්‍යාත්මක කාර්යාවලදී මේ නාමය හඳුන්වා දුන් විද්‍යාඥයගේ නම ඉදිරියෙන් ඒ නමට ඉස්සරහින්, ඒ කියන්නේ ඒ නම ලියලිවර වෙලා කැපිටල් අකුරකින් එල් කිව්වොත් ලෙනියස්, එහෙම නැත්නම් ඒක නම වශයෙන් ලියන්නත් පුළුවන් ලෙනියස්, නැත්නම් එල් කියලා ලියන්න පුළුවන්. දැන් කොකස් නුසිපෙරා පොල්, කොකස් ඝන නාමය, නුසිපෙරා විශේෂ නාමය. එතකොට ඒ විශේෂය කොකස් නුසිපෙරා කැපිටල් එල් එකක් ඉස්සරහින් දානවා. එතකොට ඒක ලෙනියස් හොයාගත්තයි කියලා දානවා. ඒ වගේම සමහර වෙලට මේ විශේෂයට විශේෂ නාමයට අමතරව තවත් උපවිශේෂ නාමයක් තියෙන්න ඕන, තුන්වෙනි පදයක් එහෙම තියෙන්න පුළුවන්. එතකොට ඒකෙන් කියන්නේ ප්‍රභේදය. උදාහරණයක් තමයි ඔයගොල්ලෝ දීලා තියෙන්නේ පැන්තරා පාඩස් කොටියා. පැන්තරා කියන්නේ ඝන නාමය, පාඩස් ටෙරයිවල් සුළු නාමය, ටෙරයිවල් නේම් එක. කොටිය කියන්නේ යන්න උපවිශේෂ නාමය. එතකොට උපවිශේෂ අතර තියෙන සම්බන්ධතාවය විශේෂ අතර තියෙන සම්බන්ධතාවයට වඩා වැඩි. ওই ටික තමයි ඔතනින් කියන්න තියෙන්නේ. එතකොට එතන තියෙන ගුණම් ඵල ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා, අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ජීවීන් අධිරාජාන තුනකට බෙදා ගැනීමට ඕන් සතු විශේෂ ලක්ෂණ මොනවද? ඊට පස්සේ යුකෙරියා අධිරාජාන්ටයත් රාජධානි හතර. ඕගොල්ලෝ අභිමතාර්ථ වලට ඉගෙනුම් ඵලවලට උත්තර ලියලා ඊළඟ වීඩියෝ එකට සූදානම් වෙලා ඉන්නේ.